පෙත්කරමුණ කින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා අපි මෙවර ජයග්‍රහණයෙන් පසුව අපි නම් කරලා තිබෙන්නේ එකම එක තනතුරයි මේ වන විට රටේ ජාතික ආරක්ෂාව රටේ නීතිය හා සාමය පිළිබඳව විතරයි මම තීන්දුවක් අරගෙන තිබෙන්නේ ඒ වගකීම මම දුන්නේ පුද්ගලික හිතවත්කම් මත නෙමෙයි රටට අනුපමය සේවයක් කරපු යුද්ධයේ දිනපු අපේ වීරෝදාර සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමාටයි කියන එක මම කියන්න කැමතියි මම කියන මුළු ලංකාවේම ජනතාවට ඒ පත්වීම ආදර්ශයට ගන්න ඉදිරියට මගේ පෑලෙන් අස්සනෙන් පත්වීමක් සිදුවෙනවා නම් අන්න ඒව තමයි මිනුම් දනු මොනම හේතුවකටවත් රට සූරා කාපු රට හොරා කාපු දූෂණය වංචාව ක්‍රියාත්මක කරලා රට කෙලසෙපු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගේ අස්සනින් පෑන් පහරෙන් කිසිම පත්වීමක් නැදේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අපේ රටේ සංස්කෘතිය අපේකම රටේකම දේශීයත්වය කෙලසපු කිසිම කෙනෙක් ඉදිරි ආණ්ඩුවේ පත්වීම් ලබන්නේ නැතයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු වාහන ඩියුටි ෆ්‍රී පර්මිට් නැත. මින් ඉදිරියට රාජ්‍ය පාලනය කියන්නේ රැකියාවක් නෙමෙයි සේවයක් පමණයි. ඒ වගේම ආණ්ඩු මාරු වෙන ගානට අමාත්‍යංශවලට වාහන ගෙන්නන්නේ නැත මම දෙනවා උඩින් ආදර්ශය මොනම හේතුවකටවත් වෙඩි නොවදින හෝ වෙඩි වදින වාහන සජිත් ප්‍රේමදාසනම් ගෙන්නන්නේ නැහැ කියලා මම කියනවා ජනාධිපති හැටියට මම මේ ආදර්ශය දෙනවා ඒ වගේම ඒකෙන් අපේ රාජ්‍ය සේවය අය කලබල වෙන්න ඕනේ මම මේ ඩියුටි ෆ්‍රී පර්මිට් ගැන කතා කරේ අපේ මන්ත්‍රීවරුන්ට විතරයි රාජ්‍ය සේවයට ඒක අදාළ නැහැ ඒ වගේම ගුරුවරුන්ට තිබෙනවා බරපතල වැටුප් විෂමතාවයක්. ඒ වැටුප් විෂමතාවේ මම විසඳනවා. ග්‍රාම නිලධාරී සේවයේ අඩුපාඩුකම් විෂමතාවයන් තිබෙනවා. අපි ඒ සියලුම අඩුපාඩුකම් සම්පූර්ණ කරනවා. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා හරින් හර හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා අපේ රාජ්‍ය නිලධාරි තුමන්ලාට තුමියන්ලාට මම කියන්න කැමති පහුගිය කාලේ 100%ට 107%කින් වැටුප් වැඩි කරා ඒ වගේම වැටුප් වැඩි කිරීමක් මගේ කාලවකවානුව තුලදී ක්‍රියාත්මක කරලා මිත්‍රවරුනි තෘප්තිමත් ජනතාවට ශක්තියක් වන ඒ ජනසා සේවය ක්‍රියාත්මක කරන උතුම් රාජ්‍ය සේවය මේ සජිත් ප්‍රේමදාස රකින්වයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි